පසුගිය දාර්ලියකහ මන්ත්‍රීදී කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සමග පැවති රැස්වීමේදී ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනට දිවයින තුල ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් වන සිලෝන් ඔක්සිජන් ලිමිටඩ් සමාගම සහ ගෑස් වර්ල්ඩ් ලංකා ලිමිටඩ් සමාගම විසින් අවශ්‍ය තරම් ඔක්සිජන් නිෂ්පාදනය කරන බව ප්‍රකාශ කර සිටි අතර දැනට ඇතැම් රෝහල්වල මහපරිමාණ ද්‍රව ඔක්සිජන් ටැංකි ඔක්සිජන් සාන්ද්‍රණ බලාගාර ඇඳන් ආසන්නයේ වූ කුඩා ප්‍රමාණයේ ඔක්සිජන් සාන්ද්‍රණ ඇති බවත් ප්‍රකාශ කළා. එහෙත් විවිධ ප්‍රමාණයෙන් වූ වායු ඔක්සිජන් සිලින්ඩර් සංඛ්‍යාව රෝගීන්ගේ අවශ්‍යතා සඳහා වැඩි කිරීම යෝග්‍ය බව එදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. යනෝ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පුරෝකථනය කර ඇති අමතර ඔක්සිජන් සිලින්ඩර් අවශ්‍යතාවය ලීටර් 4 කුඩා සිලින්ඩර් 2000ක් සහ ලීටර් 12 විශාල සිලින්ඩර් 10000ක් මෙන්ම ලීටර් 47 සිලින්ඩර් 9000ක් වනවා. යනෝ අමතර සිලින්ඩර් 21000ක් කඩිනමින් නානයනය කර සුරක්ෂිත තොග වශයෙන් පවත්වා ගන්නා ලෙස ගෑස් ශේත්‍රයේ පිළිබඳව පළපුරුදු අධ්‍යක්ෂීම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති රාජ්‍ය පරිපාලිත සමාගම් වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත කාර්යසාධක බලකාය විසින් දැනුම් දී තිබෙනවා. මේ වන විටත් ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම සිංගප්පූරුවෙන් ඔක්සිජන් සිලින්ඩර් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර නොබෝ දිනකින් පළමු තොගය ලැබීමට නියමිත බවයි කාර්යසාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේට අමතරව ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් චීන ජනරජයෙන් කළ ඉල්ලීමකට අනුව ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්ද ශ්‍රී ලංකාවට සැපයීමට චීන රජය අවධානය යොමු වී ඇති බවත් කාර්යසාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.